මේ අවුරුදු කාලේ හිනාවයන් රාලේ පෙල්ලිහිරුණු කැවුම් ගෙඩිය වාගේ කිව්වට කැවුම් හදන එක අමාරුයි නේද? කැවිලි හදන්නත් වෙලාවක් නෑ නේද? කැවුම් ගෙදර අපි අලුත් අවුරුදු මේසෙට ඔයාට ඕනිම කැවිලි වර්ගයක් හදලා ගෙදරට මෙවනවා. කොණ්ඩ කැවුම්, මුං කැවුම්, අග්ගලා, පැණිවලලු, ආස්මි, අතිරස වැලිතලප අලුවා, එකී මෙකී නොකී කැවිලි ජාති හදලා ලංකාවේ කොහේ හිටියත් අපි ඔයාලගේ ගෙදරට මෙවනවා. සෞඛ්‍ය ආරක්ෂිතව ඉහළ ප්‍රමිතියෙන් හදන නිසා බය වෙන්න දෙයක් නෑ. කාර්යබහුල ඔයාට මේක හොඳ අවස්ථාවක්. දැන්ම කතා කරන්න. කැවුම් ගෙදර 071-830-32. ආයුබෝවන්. අස්විද ජෝතිෂ මැදුර YouTube නාලිකාව නරඹන ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරන අතර ළඟ ළඟම එන සිංහල හින්දු අලුත් අවුරුද්ද වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අපගේ වීඩියෝ නරඹන දයාබර හිතවතුනි, අදත් ප්‍රබල ග්‍රහ මාරුවක් ගැන ඔබගේ අවධානය යොමු කරන්නයි මේ සූදානම් වෙන්නේ. එහෙමනම් වැඩසටහන අවසන් වනතුරු නරඹන්න ඔබ තවමත් අපගේ නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, ඔබගේ අදහස් යෝජනා පහලින් comment කරන්න කියලා සුපුරුදු ආරාධනාව කරමින් අපි යමු වීඩියෝ එකට. අද කතා කරන්නේ මෙතෙක්කල් මීන ලග්නයේ බලවත්ව සිටි ගුරු ග්‍රහය. මෙම අප්‍රේල් මාසේ 22 වෙනිදා මේෂ රාශිගත වීම සම්බන්ධවයි. ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහය වෙන්නේ ගුරු ග්‍රහය, නැත්නම් බ්‍රහස්පති ග්‍රහය. බ්‍රහස්පති ග්‍රහයාට සුර ගුරු කියලත් කියනවා. ගුරුගේ පරම සතුරා ලෙස සලකන්නේ සිකුරු ග්‍රහය. එයටත් හේතුවක් තියෙනවා. ගුරු දෙවියන්ගේ ගුරුවරයා වන අතර සිකුරු අසුරයන්ගේ ගුරුවරයා, නැත්නම් අසුර ගුරු කියලා තමයි සඳහන් වෙන්නේ. ගුරු ග්‍රහය ජන්මියාව ලෝකෝත්තර ආධ්‍යාත්මික පැත්තට බර කරන අතර සිකුරු ග්‍රහය ජන්මියාව ලෞකිකත්වයට, ලිංගිකත්වයට, කාමයට, සැපයට බර කරනවා. එම නිසා මෙම දෙදෙනා අතරේ සතුරු බවක් පෙන්නුම් කරනවා. මෙලව උපදින ජන්මියෙකුට වාසනාව, නිරෝගී බව, ධනය, ගෞරවය, චරිතවත් බව, දරුඵල ආදී බොහෝ දේ නියෝජනය කරන්නේ ගුරු ග්‍රහය. ශරීර අවයව වශයෙන් අක්මාව, පෙනහළු, මොළය, අභ්‍යන්තර කොටස් ආදිය නියෝජනය කරන්නේත් ගුරු. සාමාන්‍යයෙන් ජ්‍යොතිෂයේ ගුරු සුබඵල උදා කරන ග්‍රහයන් අතරේ ප්‍රධානතම ග්‍රහයෙක් ලෙස සලකනවා. නමුත් ගුරුගෙන් අසුබඵලත් උදා කරන බවත් මතක තියාගන්න ඕනේ. ඇතැම් විට මාරක අපල පවා ඇති කරනවා. වෘෂභ, මිථුන, කන්‍යා, තුලා, මකර, කුම්භ වගේ ලග්නවලට, ඒ වගේම ඔබගේ ජන්මපත්‍රයේ ගුරු ග්‍රහය බලවත්ව තැන්පත්ව සිටී නම් ගුරු හංස කියන පංච මහා පුරුෂ යෝගයේ පවා උදා කරනවා. මේ කාරණා ටික ඉදිරිපත් කළේ ගුරු ග්‍රහය පිළිබඳව ඔබව දැනුවත් කරන්න. මේ වන විට ගුරු ග්‍රහය, නැත්නම් බ්‍රහස්පති මීන ලග්නේ බලවත් වෙලා තමයි ගමන් කරන්නේ. 2023 අප්‍රේල් මාසේ 22 වෙනිදා ගුරු ග්‍රහය මේෂ රාශියට ගමන් කරනවා. මේ ග්‍රහ ගෝචරයේ සිදුවන්නේ වසර 12කට පස්සේ වීමත් විශේෂත්වයක්. මීට කලින් මේස, ඍෂභ, මිතුන ලග්න පිළිබඳව කතා කළා. අපි දැන් බලමු කටක ලග්නයේ හිමි ඔබට මෙම ගුරුගේ මාරුව බලපාන්නේ කොහොමද කියලා. සඳුට අයත් කටක ලග්න හිමි ඔබගේ ලග්නයෙන් 10 වැන්නට තමයි ගුරු ග්‍රහය 2023 අප්‍රේල් මාසේ 22 දින ගමන් කරන්නේ. එවැගේම කටක ලග්න හිමි ඔබට මේ වන විට සෙනසුරුගේ ඒ රාශියක අපලයක්ද ගෙවමින් තමයි පසු වෙන්නේ. මෙම ඒ රාශියක අපල ගතියෙන් ඇතිවන පීඩාකාරී තත්ත්වයන් තරමක් දුරට මගහරවා ගන්නට මෙම ගුරුගේ ග්‍රහ මාරුව හේතු වෙන බවත් කියන්න පුළුවන්. කටක ලග්නෙමි ඔබගේ 6 වැන්න සහ 9 වැන්න අධිපති වන්නේ ගුරු ග්‍රහය. එවැගේම කටක ලග්නයට ගුරු සුබ ග්‍රහයක ලෙසත් සලකනවා. ගුරු ගමන් කරන්නේ ලග්නයෙන් 10 වැන්නට. 10 වැන්න මූලික වශයෙන්ම රැකියාවන්, තනතුරු ආදිය ගැන කතා කරනවා. මෙම ගුරුගේ ගෝචරයත් සමග මෙතෙක් කල් රැකියාවක් සොයමින් සිටි කටක ලග්නෙමි ඔබට මෙම වසරක පමණ කාලය තුළ රැකියා අවස්ථාවන් උදා වෙන්න පුළුවන් නිසා ඒ සඳහා ටිකක් උනන්දු වෙන්න කියලත් මතක් කරනවා.
රැකියා තනතුරු උසස්වීම් බලාපොරොත්තුවෙන් ඉන්න කටග ලග්න හිමියන්ටත් මෙම කාලය යහපත් වෙන්න පුළුවන්. එවගේම ගොවිතැන් කටයුතු කරන අයට තරමක පාඩු අලාභ ඇතිවෙන්න පුළුවන්. ස්වයං රැකියා කටයුතුවද නිරත අයට මෙම ග්‍රහ මාරුව සුභඵල උදා කරනවා. විවාහ අපේක්ෂාවෙන් සිටින කටග ලග්නිමි ඔබට මංගල යෝජනා ලැබීමෙන් විවාහ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඉගෙන ගන්නා දූ දරුවන්ටත් විශේෂයෙන් උසස් අධ්‍යාපන කටයුතු වල නිරත දූ දරුවන්ට අධ්‍යාපන කටයුතු වලට වඩාත් යහපත් කාලයක් තමයි උදා වෙන්නේ. ශරීර සෞඛ්‍ය ගැන සලකා බැලීමේදී ධනහිස් ආශ්‍රිතව අසිරිප තත්වයන් ඇති වෙන්න ඉඩකඩ පවතිනවා. කන්‍යා ධනු නවාංශක වලින් උපන් කටක ලග්න හිමියන්ට තර්මක අපල ගති පෙන්눔 කරන්නත් පුළුවන්. පොදුවේ මෙම ග්‍රහ මාරුව කටක ලග්නෙමි ඔබට යහපත් ප්‍රතිඵල උදා කරන බව කියන්න පුළුවන්. ඊළඟට සිංහ ලග්නය ගැන බලමු. රාශි චක්‍රයේ පස්වන රාශිය වන රවිටයත් සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් පස්වැන්න සහ අටවැන්න අධිපති වන්නේ ගුරු ග්‍රහය. එවගේම ලග්නයෙන් නමවැන්න වූ පුණ්‍යස්ථානයට තමයි ගුරු ග්‍රහය ගෝචර වෙන්නේ. 2024 මැයි මාසේ පළවෙනිදා දින දක්වා ගුරු ග්‍රහය මේ විදියට නමවැන්නේ ගමන් කරනවා. මෙම වසරක පමණ කාලය ඔබට සුභඵල උදා කරන්න පුළුවන්. විශේෂයෙන් පුත්‍රකාරක ගුරු නමවැන්නට පැමිණීම දූ දරුවන්ට යහපත් වන අතර විශේෂයෙන් පිරිමි දරුවන්ට ඉතාමත්ම වාසනාවන්ත බවක් ඇති කරන්න පුළුවන්. දරුඵල අපේක්ෂාවෙන් සිටින මව්වරුන්ට මෙම කාලය ඉතාමත්ම යහපත් වෙනවා. ප්‍රීතිමත් සතුටුදායක දීර්ඝ ගමන් බිමන් යෙදෙන්නත් පුළුවන්. මෙම කාලය තුළ ආගමික කටයුතු වලට වැඩිපුර නැඹුරු වීමකුත් පෙන්눔 කරනවා. ඉගෙනීම් කටයුතු වල යෙදෙන දූ දරුවන්ටත් ඉතාමත්ම වාසනාවන්ත කාලයක් බවට මේ ඉදිරි කාලය පත් වෙනවා. විභාග වලින් ජය ලබන්න පුළුවන් වෙනවා. වෙනදාම් ගොවිතැන් රැකියා ආදී කටයුතු වලින් ජය ලබන්නත් පුළුවන්. පිය පාර්ශවයට යහපත් වන අතර ගුරුවරුන්ටත් මේ කාලය ඉතාමත්ම සුභඵල උදා කරන්න පුළුවන්. ආගමික භක්තිය වැඩි වන අතර මිල මුදල් ලැබීමද ඉහළ යන කාලයක්. රජයෙන් උසස් අයගෙන් උදව් උපකාර පවා ලබා ගන්න පුළුවන් වෙනවා. ගෙවල් දොරවල් ඉදිකිරීම් කටයුතු වලටත් මෙම ඉදිරි කාලය ඉතාමත්ම යහපත්. ආදර සම්බන්ධතා තහවුරු වන අතර ගෘහ ජීවිතයේ කටයුතුද වාසනාවන්ත කරගන්න පුළුවන්. එවගේම මේස ඍෂභ මිතුන නවාංශක වලින් උපන් සිංහ ලග්න හිමියන්ට තර්මක අපල ගතියක් ඇති කරන්නත් පුළුවන්. එවගේම විදේශ ගමන් සාර්ථක වන අතර විදේශ සම්බන්ධතාවයන්ද තහවුරු කරගන්න පුළුවන් වෙන කාලයක්. පොදුවේ සිංහ ලග්නෙමි ඔබට ඉතාමත්ම වාසනාවන්ත සුභ ඵල උදා කරන ග්‍රහ මාරුවක් බව මෙම ගුරු මාරුව සඳහන් කරන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් කටක ලග්නය සහ සිංහ ලග්නය පිළිබඳව එම ලග්නවලට අදාළ පලාපල පිළිබඳව පොදුවේ කරුණු කාරණාවන් ඉදිරිපත් කළා. මීට කලින් මේෂ ලග්නය, වෘෂභ ලග්නය, මිථුන ලග්නය පිළිබඳව පලාපල ඉදිරිපත් කළා. වීඩියෝ එක අවසන් වනතුරු නැරඹූ ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වන අතර ඔබගේ වටිනා අදහස් යෝජනා පහලින් කමෙන්ට් කරන්න කියන සුපුරුදු ආරාධනාවක් කරනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඔබ අපගේ නාලිකාව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න කියලා මතක් කරනවා. එහෙමනම් නැවත මේ වගේ අලුත් වැඩසටහනකින් හමු වනතුරු ඔබ සැමට උතුම් වූ දළදා සමුදු පිහිට ප්‍රාර්ථනා කරමින් අදට සමුගන්නවා. ස්තුතියි. මේ අවුරුදු කාලේ හිනාවයන් රාලේ පෙල්ලිහිරුණු කැවුම් ගෙඩිය වාගේ කිව්වට කැවුම් හදන එක අමාරුයි නේද? කැවිලි හදන්නත් වෙලාවක් නෑ නේද? කැවුම් ගෙදර අපි අලුත් අවුරුදු මේසෙට ඔයාට ඕනිම කැවිලි වර්ගයක් හදලා ගෙදරට මෙවනවා. කොණ්ඩ කැවුම්, මුං කැවුම්, අග්ගලා, පැණිවලලු, ආස්මි, අතිරස වැලිතලප අලුවා, එකී මෙකී නොකී කැවිලි ජාති හදලා ලංකාවේ කොහේ හිටියත් අපි ඔයාලගේ ගෙදරට මෙවනවා. සෞඛ්‍ය ආරක්ෂිතව ඉහළ ප්‍රමිතියෙන් හදන නිසා බය වෙන්න දෙයක් නෑ. කාර්යබහුල ඔයාට මේක හොඳ අවස්ථාවක්. දැන්ම කතා කරන්න. කැවුම් ගෙදර 07183332.